උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැමදෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අදත් ඉරිදා ධර්ම දක්ෂිනාව සිදු කිරීම සඳහා අපි බොහෝම වටින මාත්‍රකාවක් දේශනාවට තෝරගත්තා බොහොම වටින කතාවක් තුල සිදු කෙරෙන වටින දහම් කරුණු කිහිපයක් අපේ පින්වතුන්ට දේශනා කරන අදහසින් ජම්බුද්දීපයේ පැලලුප් නුවර 80 කෝටියක් ධනයකට හිමිකම් කියපු එක්තරා සිටු කුලයක බුද්ධේති කියන නමින් එක්තරා සිටු දියණියක් හිටියා මේ සිටු දියණියට අවුරුදු 7ක් වෙන කාලෙයි ඇගේ දෙමව්පියෝ දෙන්න මරණයට පත් වුණා ඉතින් ඈ වැඩිවියට පත් වෙච්ච කාලෙයි තමන්ගේ මේ සම්පත් දිහා බලලා ඈ කල්පනා කරනවා ඈට බොහෝ සම්පත් තියෙනවා ඒ විතරක් නෙවෙයි බොහොම ලස්සන රූපයක් තියෙනවා දුටු දුටුවන් පහදවන උතුම් රූප සම්පත්තියක් තියෙනවා දිවි අප්සරාවක් වගේ තමන්ට ලැබිලා තියෙන මේ සියලු අවයව සම්පත්තියෙන් ශෝභමානයි බලන බලන හැම කෙනාගේම සිත වසඟ කරනවා ඈ මෙහෙම කල්ගත කරාට පිඟති මේ ඇගේ ජීවිතය තුල තිබෙච්ච තවත් වෙනසක් තමයි තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙනවා තිසරණ කෙරෙහි මනා පැහැදීමක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදිලා ධර්ම රත්නේ කෙරෙහි පැහැදිලා මහා සංඝ රත්නේ කෙරෙහි පැහැදිලා මෑ නිරන්තරයෙන්ම වාසය කරන්නේ ඒ කාලේ මැගීමේ තිබෙච්ච රූප සම්පත්තියට වසඟ වෙලා පැලලුප් නුවර සිටුවරු රජවරු යුව රජවරු සේනාධිපතිවරු මෑට නොඑක් නොඑක් ආකාරයේ විවාහ යෝජනා ඉවනවා ඕන් බොහෝ ධනියක් එක මිනිසු වෙලා ඈව සරණ පාවා ගන්න ඕන කියලා යෝජනා කරනවා නමුත් මේ දවසක් කල්පනා කරනවා මගේ දෙමව්පියෝ මිය ගියා දෙමව්පියෝ මිය ගියේ නිකන් නෙවෙයි 80 කෝටියක් ධනයක් මේ විදියට අත්හැරලා දැන් මමත් මේ විදියට විවාහ ජීවිතයක් ගත කරලා ඒ බැඳීම් එක මගේ ජීවිතය ගත කරන්න ගත්තොත් මටත් වෙන්නේ කවදා හරි දවසක මේ සියලු සම්පත් ටික අතහැරලා නිකාං මරණයටපත් වෙන්න. ඉතින් ඒ නිසා මම මේ වස්තුව නිර්පරාදි විනාශ කරලා දාන්නේ නැහැ කියලා හිතලා ඈ කල්පනා කරා ඒ ධනිය වියදම් කරලා පින් කරන්න. Tamanට ලැබිච්ච මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුල පුන්න නිදහානයක් බවට මේ ධනිය පත් කරගන්න. මික මේ නුවණ තියෙන කෙනාට හිතෙන සංකල්පයක්. සංසාරේ තමන් රැස් කරගෙන ආපු පිණින් තමන්ට මේ ජීවිතේ ශෝභමාන ජීවිත ලැබෙනවා. බෞභෝග සම්පත් ලැබෙනවා. බොහෝ පරිවාර සම්පත් ලැබෙනවා. සිතූ සිතූ ප්‍රාර්ථනාවල් ඉටු කරගන්න පුළුවන් පිනක් තමන්ට ලැබිලා තියෙනවා.
නමුත් සමහර කෙනෙක් තමන්ට ලැබිච්ච අවස්ථාව වියදම් කරන එක කරන්නේ. නමුත් නුවණ තියෙන කෙනා සංසාරයෙන් අරගෙන ආපු මේ ධනිය කරන්නේ වියදම් කරන එක නෙවෙයි ආයෝජනය කරනවා. වියදමයි ආයෝජනය කියන්නේ දෙකක්. වියදම් කරාම ඒ ධනිය ඉවරයි. ආයේ තමන්ට ඒ ධනිය නැවත ලබන්න බෑ. නමුත් ආයෝජනය කරාම වෙන්නේ මොකද්ද? තමන් වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිලාභයක් එක ධනිය ලබනවා. ඒත් ආයෝජනය කරාන් පස්සේ එවැනි ලාභයක් ආයෝජනය කරන කෙනාට ලැබෙනවා. ඒත් නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? නුවණ තියෙන කෙනා තමන්ගේ පින තමන් ආයෝජනය කරනවා. තමන් නැවත 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 පින් කරනවා. එහෙම පින් කරගත්තේ නැති වුණොත් තමන්ට යන දවසට යන්න වෙන්නේ හිස්සති. අර විශාකා මහ උපාසිකාව සිටුතුමාට කියනවනේ, සිටුතුමනි නුඹ මේ පුරාණ ආහාරය අනුභව කරන්න කියලා. පැරණි කෑම කනවා කිව්වා. ඒතර සිටුතුමාට කේන්ති යනවා, මේ තරම් ලෝකේ අග්‍ර ආහාර අනුභව කරන මට මේ ඇයි මේ පැරණි කෑම කනවා කිව්වේ? එතකොට විශාකා උපාසිකාව සිටුතුමාට තේරුම් කළ දෙනවා, සිටුතුමනි ඔබ කලින් ජීවිතේ රැස් කරගත්තු පිනින් ලබන සම්පත්තුයි මේ අනුභව කරන්නේ. සුවිශාල මාලිගාවක් ලැබිලා තියෙනවා, මහ විශාල ධනියක් ලැබිලා තියෙනවා. දැන් ඒව මේ අනුභව කරනවා, ඒව විඳිනවා. හැබැයි සිටුතුමා යටත් පිරිසේ යාචකයෙකුට තරම්වත් දෙයක් දෙන්න කැමති වෙච්ච කෙනෙක් නෙමෙයි. එතකොට කලින් රැස් කරගත්තු පින විඳිනවා, නැවත නැවත පින් කරගන්න උනන්දුවක් ගන්නෙ නෑ. ඉතින් එහෙම ඉන්න කෙනෙක් මරණයට පත් වුණොත් පින්වතුනි යන්නේ හිස්සති. ඒ මගවිය දැන් හදාගත්තේ නෑනේ. මම අර කලින් දවසකත් අපේ පින්වතුන්ට කියලා දීලා තියෙනවා, මහා නාරද කාශ්‍යප ජාතකයේහි සඳහන් බොහොම අපූරු කොටසක්. ඒ කාලේ රජතුමා මිත්‍යා දෘෂ්ටිකයිනි. මේ මිත්‍යා දෘෂ්ටික රජතුමාට සම්මාදිට්ඨිය උපදවන්න රජුගේ දියණිය මහා වෙහෙසක් ගත්තා. රජතුමා මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රවරයෙකුගේ සරණ ගිහිල්ලා, මෙලොවක් කියලා එකක් නැහැ, පරලොවක් කියලා එකක් නැහැ, මරණින් මතු යනවා කියලා ජීවිතයක් නැහැ, මේ ජීවිතේ පමණයි තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් තමන්ගේ සම්පත් වියහිදම් කරලා සැප විඳින එක තමයි කලියුත්තේ යන ආදී වශයෙන් මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා හිටියා. නමුත් දියණිය දන්නවා තමන්ගේ පිය රජතුමා මේ ඉන්න සංකල්පය නිසා පිය රජතුමාට සසරේ කොයි වගේ භයානක ඉරණමක් දත් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ දියණිය සතර දිසාවටම නමස්කාර කර කර ප්‍රාර්ථනා කරනවා, මගේ පියාට සම්මාදිට්ඨිය උපදවන්න පුළුවන් යමෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඇවිල්ලා පිහිට වෙන්න කියලා. ඒ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ මෛත්‍රී ධ්‍යානය වඩලා එවෙනකොට මහා බ්‍රහ්මයා වෙලා ඉපදිලා හිටියේ. උනාසේ කලින් කලට කලින් කලට මනුෂ්‍ය ලෝකේ දිහා බලනවා. ඒ මනුෂ්‍ය ලෝකේ දිහා බලනකොට එදා අර දියණිය කරන ආයාචනාව අහලා මහබෝසතාණන් වහන්සේ කල්පනා කරනවා, මගේ පැමිණීම රජුගේ මිත්‍යා දෘෂ්ටිය දමනය කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා. උන්වහන්සේ එදා මනුෂ්‍ය ලෝකෙට පැවිද්දිකුගේ වෙසක් මවාගෙන එනවා. තාපස ප්‍රෝජ්ජා වේශයක් මවාගෙන රජු ඉදිරියට ඇවිල්ලා රජතුමාට නොයෙක් නොයෙක් කරුණු කාරණා පෙන්වල දෙමි, රජතුමාගේ මේ මිත්‍යා දෘෂ්ටිය නැති කරන්න කරුණු කියනවා. නමුත් රජතුමා ඉන්න මේ මිත්‍යා දෘෂ්ටික සංකල්පය මහබෝසතාණන් වහන්සේගේ කිසිම වචනයක් හමුවේ දමනය වුණේ නෑ. ඒ වෙලාවේ රජතුමා මහබෝසතාණන් වහන්සේට මෙනි මෙහෙම කරුණක් කියනමනි, ස්වාමීනි දැන් ඔබ වහන්සේව නිතරම කියනවනේ පරලොවක් කියලා දෙයක් තියෙනවා. හරි ස්වාමීනි, මං එහෙමනම් මෙහෙම දෙයක් කරන්න. ඔබ වහන්සේ ඔය තරම් විශ්වාසින් පරලොවක් තියෙනවා කියලා කියනවනම් ස්වාමීනි ඔබ වහන්සේ මට කහවණු 1000ක් ණයට දෙන්න. මං ඒ කහවණු 1000 ණය ඊළඟ ආත්මෙ පියවන්නම් කිව්වා. දැන් බෝසතාණන් වහන්සේ කියනවා පරලොවක් තියෙනවා, රජුගේ පිළිගැනීම පරලොවක් නේ,
බෝසතාන් වහන්සේට කියන ඔබ වහන්සේට ඔය තරම් විශ්වාස නම් පරලොවක් තියෙනවා කියන එක ඔබ වහන්සේ ස්වාමීනි මට කහවණු 1000ක් ණයට දෙන්න කිව්වා. හැබැයි මං ඒ කහවණු 1000 ණයට කියවන්නම් කු ඊළඟ ආත්මේ. ඒතර බෝසතාන් වහන්සේ රජුට කියන්නේ මහරජ නුවණ තියෙන අය දුප්පත් අයට ණයට සල්ලි දෙන්නේ නැහැ කිව්වා. ඉතින් රජතුමාට ඒකට නම් ටිකක් කේන්ති ගියා. මොකද මේ ජම්බු දීපේ මදිපති රජු වෙච්ච තමන්ට දුප්පතා කිව්වා කියලා. තරහනෝ ස්වාමීනි ඔබ වහන්සේ මට දිලින්ද කියලා කිව්වේ මට මොනව නැති නිසාද කියලා. එතකොට බෝසතන් වහන්සේ කියනවා මහරජ ඔබතුමාට දැන් ඔය ධනෙ තියෙන්නේ කලින් ජීවිතේ රැස් කරගත්තු පින්වලි. නමුත් ඔබතුමා දැන් ආයි අලුතින් පින් කරන්නේ නෑනේ. ඒතර ඔබතුමා මග වියදම් හදාගත්තේ නැති නිසා ඔබතුමාට මැරෙන දවසට යන්න වෙන්නේ හිස්සති. ඒතර ඔබතුමාට උරුම වෙන්නේ නිරය ආදී ජීවිත නිරයට ගියන් පස්සේදී ඔබතුමාට කොහෙන්ද හුවා මගේ කහවණු 1000 ණයි ටික ගෙවන්න සල්. අන්නේ එතකොට තමයි රජුට නුවණ පහළ වුණේ. ඒ විලාවේදී බෝසතාණන් වහන්සේට රජු ඉල්ලීමක් කරනවා ස්වාමීනි ඔය කියන නිරය මට දකින්න පුළුවන්ද කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ පිංගතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සූවිසි අසංඛිකටත් වඩා සත්‍ය ප්‍රමාණයක් මේ සංසාර සාගරෙන් එතර කරන බණ කිව්වා වගේ සාරා සංඛේ කල්පලක්ෂයක් පාරමී දම් පුරණ කාලේ මහබෝසතාණන් වහන්සේ අසංඛ ගණන් සත්වයන්ව බණ කියලා සතර අපායන් මුදවල තියෙනවා. එදත් මහබෝසතාණන් වහන්සේ රජුගේ මිත්‍යා දෘෂ්ටි නැති කරන්නත් රජුට පරලොවෙන් සංග්‍රහ කරන්නත් රජුට අනුකම්පා කරලා උන්වහන්සේගේ ආනුභාවයෙන් නිරේ දොරක් විවර කරලා පෙන්නුවා. ඒ නිරේ ගිනි දැල් දැකලා තමයි රජතුමා සම්මා දිට්ඨියට ආවේ. නමුත් එතන බොහොම විශේෂ කරුණක් තමයි කලින් රැගෙන ආපු පින තමන් අනුභව කරනවා. නැවත නැවත පින් පුරන්න වෑයම් කරන්නේ නේ. එතකොට නැවත නැවත පින් පුරන්න වෑයම් නොකරන කෙනා මරණයට පත් වෙනකොට යන්නේ හිස්සති. මං අර නිතරම දහම් කාරණාවල් පැහැදිලි කරනකොට කියන කරුණක් නේ ආනන්ද සිටුවරයා. ඒත් 40 කෝටියක් ධනෙ තිබුණා. මැරෙනකොට කිසිම පිනක් කරගෙන තිබුණේ. මොකද සිටුතුමාගේ සංකල්පය තමයි මී මැස්ස මී බින්දුව බින්දුව අරගෙන ඇවිල්ලා මී වදේ පුරවනෝ වගේ පොඩ පොඩ හරි කමක් නේ තමන්ට තියෙන සම්පත් වැඩි කරගන්න කියන එක. නමුත් පිඟුතුනි බලන්නකෝ ඒ මිත්‍යා සංකල්පය තමන්ව තමන්ගේ නුවණ මොන තරම් අන්ධභාවයට පත් කරනවද කියන්නේ මේ ලෝකේ ඇස් පනා පිටම දකින්න ලැබෙන දෙයක් නේ. තමන් රැස් කරගන්න ධනිය තමන්ට යනකොට අරගෙන යන්න බෑ කියන කාරණාව. තමන්ට තමන්ගේ ධනිය තබා තමන් දරන කයවත් තමන්ට යනකොට අරගෙන යන්න බෑ. ඒකත් මේ ලෝකේ දාලා යන්නේ. එහෙම එකේ තමන් කොහොමද රැස් කරගන්න ධනිය අරගෙන යන්නේ? නිකන් හිතලා බලන්න. තමන්ගේ නමට ගිණුමක් තියෙනවා. ඔකේ ලොකු ධනයක් තිබුණා කියලා හිතන්න. තමන් මැරෙනවා. ඊළඟ ආත්මේ මිනිසෙක් වෙලා උපදිනවා. ජාති ස්මරණ ඥානයක් කරි පහළ වෙලා තමන්ට පේනවා කලින් ජීවිතේ තමන්ගේ නමට අසවල් බැංකුවේ මේ තරම් මුදලක් තැන්පත් කරා කියලා. ඒ බැංකුවට ගිහිල්ලා මේක මගේ කලින් ජීවිතේ ධනිය කියලා කොයි තරම් තහවුරු කරන උත්සාහ කළත් තමන්ට ඒ බැංකුවේ තියෙන මුදල් ටික අත් කරගන්න පුළුවන්ද? බැ. ඒක එහෙම දැනගත්තත් ඒක තමන්ට අයිති නේ. ඉතින් එහෙමනම් කොහොමද පින්වත්නි අපි මේ රැස් කරගන්න ධනිය මතු සංසාරයේදී අරගෙන යන්නේ? නමුත් ඔය කාරණාව තේරුම් කරගන්නේ බැරි ඔය කාරණාව වසාගෙන තණ්හාව තියෙන නිසා. තණ්හාව තියෙන නිසා කවදාවත් පිංගුතුනි ඒ බලවත් වෙච්ච තණ්හාව හමු වී මේ කියන කරුණු කාරණා තේරුම් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අනුවණිය හැමතිස්සෙම කරන්නේ මොකද්ද? තණ්හාව පුරවන්න උත්සාහ කරනවා. තමන්ට තියෙන සම්පත් හැම වෙලාවකම බලන්නේ දෙගුණ තිගුණ කර කර වැඩි කරගන්න. ඒක කොයි ගුණයකින් වැඩි කරත් කවදාවත් ඔක පුරවලිවර කරන්න පුළුවන් එකක් නෙවෙයි.
මහා මන්දාතු රජතුමා මනුෂ්‍ය ලෝකේ පෘථුවියම පාලනය කරා පෘථුවි රජු වෙලා හිටියා ඒ කාලේදී මේ මහ පොළොවේ සක්විති රජු මහා මන්දාතු රජතුමාට පෘථුවිය තිබෙන සම්පත් විඳලා ඉවර වෙලා තමන්ගේ චක්‍රරත්න ඥානුභවයෙන් චාතු මහා රාජක දිව්‍යතලයට ගිහිල්ලා ඒ දෙවියන්ගේ අවසරය ලබාගෙන චාතු මහා රාජක දිවි ලෝකේ පාලනය කරා ඒකේ දිව්‍ය සම්පත් විඳලා ඒකත් එපා වුණා ඊළඟට ගියේ තෞතිසා දෙව්ලොවට තෞතිසා දෙව්ලොව ශක්‍ර දෙවිවරු 36 දිනක් පහළ වෙනකන් තෞතිසා දෙව්ලොව අර්ධ රාජ්‍යයක් පාලනය කරා සාමාන්‍යයෙන් එක ශක්‍ර දෙවියෙකුට මනුෂ්‍ය වර්ෂවලින් අවශ්‍ය තියෙනවා අවුරුදු 3,60 ලක්ෂයක් එතකොට ඒ තෞතිසා දෙව්ලොව මහා මන්දාතු රජතුමා රාජ්‍ය කරා ශක්‍ර දෙවිවරු 36 දිනක් පහළ වෙලා ඉවර වෙනකම් එතකොට 3,60 ලක්ෂයව 36ක් නේ එච්චර දීර්ඝ කාලයක් රාජ්‍ය කරලා Tamante සම්පත් කෙරේ තිබෙන තණ්හාව නැති වුණේ නෑනි ඒකයි පිංගුතුනි කියන්නේ කවර දාකවත් මේක පොරවල ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි තණ්හාව කියන්නේ පොරවල අවසන් කරන්න පුළුවන් මාත්‍රකාවක් නෙවෙයි සසරේ පුරාම මේ තණ්හාව සම්පූර්ණ කරනවා නමුත් ඕක පුරවන්න බෑ ඉතින් ඕක තේරුම් කරගන්න බැරි වුණාම බාලයා නිතරම කරන්නේ මොකද්ද ඕක පුරවන්න උත්සාහ කරනවා ඊතර ඕක පුරවන්න උත්සාහ කරනකොට සමහර වෙලාවට Tamanට ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ නිකම්ම ගිවිල යනවා සිල් රකින්න කාලයක් වෙන් කරගන්නේ නේ දන් දෙන්න කාලයක් වෙන් කරගන්නේ සිල් රකින්න ගියත් ධනිය උපයන්න ගියාම තමන්ගේ සිල්පද රැක උපයන්න බැරි ධනිය එතකොට සිල්පද කඩ කඩ උපයන්න බලනවා වංචා කර කර බොරු කිය කිය ඔයාදී දේවල් කර කර ධනිය උපයන්න බලනවා මිනිසුන්ට අල්ලස් දෙමින් මිනිසුන්ට පගාව දෙමින් තමන්ගේ ව්‍යාපාරය කොහොම හරි දියුණු කරගන්න බලනවා ඉතුරේ සෑම අංශයක් තුලින්ම කෙරෙන්නේ ධාර්මික ධනෙ උපදිනව නෙවෙයි අධාර්මිකව ධනෙ උපයනවා නමුත් පිංගුතුන් හිතලා බලන්න ඔය උපයන ධනිය පරිහරණය කරන්න තරම් Tamanට මේ ජීවිතේ කායික ශක්තිය ලැබෙයිද හිතන්නකෝ පැණි රස ආහාර අනුභව කරන්න බැරි ලෙඩක් හැදෙනවා පිංගුතුනි දවස පුරාම පැණි රස කෑම කන්න අවස්ථාව තිබුණත් බලන්නකෝ පිංගුතුනි අර වගේ රෝගයක් වැළඳුනාම ඒ ආහාරයේ ලැබිලත් අනුභව කරන්න බැරි තත්ත්වයට තවන්පත් වුනාම හිතන්නකෝ තමන් කොච්චර අසරණ වෙනවද සමහර කෙනෙකුට ඒ තියෙන තණ්හාව වැඩිව එවැනි ආහාර ගත්තම තමන්ගේ රෝගයේ උත්සන්න භාවයට පත් වෙලා තමන් කොච්චර අසරණ වෙනවද එනම් තමන්ගේ කයවත් තමන්ට ඒ සම්පත් විඳින තරම් පිහිට වෙන්නේ අනුග්‍රහ කරන්නේ නේ ඉතින් ඔය එක උදාහරණයක් ඔයි වගේ තමන්ගේ කය කොයි තැනක් නම් පිංගුතුනි දුර්වල වෙන අවස්ථා තියෙනවද එනම් මේක කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ධනිය උපයන්න එපා ධනිය රැස් කරන්න එපා සැප විඳින්න එපා ගිහි ජීවිතේ ගත කරන කෙනෙකුට සැප සම්පත් ලබන්න එපා එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළනේ අද කාලේ සමහර කෙනෙක් මේ ධර්මයට බැස ගන්නත් ටිකක් ප්‍රමාදී භාවයකට හිත ඇති කරගන්න ඔන්නෝයි වගේ සංකල්ප නිසානේ සමහර අය හිතෙන්නේ
මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කියලා කියන්නේ බොහොම ඍණාත්මක අදහස් තියෙන එකක් හැටියට. සමහර අය හිතනවා භාග්‍යතුන් වහන්සේ සැපයට ගැරහුවා කියලා. භාග්‍යතුන් වහන්සේ සැපයට ගරහලා නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සැපයේ තියෙන ආදීනවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නේ ගිහි ජීවිතේ ගත කරන කෙනෙකුට සැප ලබන්න එපා කියලා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ එනේ හැම ගිහියෙකුටම උපදෙස් දෙන්නේ මහාන වෙන්න කියලානේ. එහෙම කියලානේ. එනම් භාග්‍යතුන් වහන්සේ විවාහ ජීවිතයක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා බණ කියන්න ඕනේ නෑනේ. මේ ආර්ථික උපදෙන ආකාරයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බණ කියන්න ඕනේ නෑනේ. භාග්‍යතුන් වහන්සේ ඒ සෑම කාරණාවක්ම දේශනා කළේ ඒ සෑම දෙයක් තුලින්ම තමන්ට මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් මාර්ගයක් තියෙන නිසා. නමුත් ගමන ටිකක් ප්‍රමාදයි. ප්‍රමාද වුණත් ඒ ප්‍රමාද වීම තුල වුණත් තමන්ට මේ නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තුළ. ඉතින් අන්න ඒකට වීරිය වඩන්න මග බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැබැයි ඒ මග දේශනා කළේ ධාර්මික ගමනක් තුළ යන ගමන. ඒ ගිහි ජීවිතේ ගත කරන කෙනාට තමන්ගේ ප්‍රතිපදාව හැම වෙලාවකම ඉන්න තැනින් උඩට ගන්න පුළුවන් අවස්ථා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. අද කාලේ සමහර වෙලාවට අපිට ඇහෙනවා කියනවා මේ ගිහි ජීවිතේ ගත කරන කෙනාට භාග්‍යතුන් වහන්සේ ධර්ම මාර්ගයේ වඩන්න සීමා පනවල තියෙනවා කියලා. අපි දන්නවා අද කාලේ පින්වතුනි ගිහි ජීවිතේ ගත කරගෙන වුණත් මේ ධර්ම මාර්ගයේ වඩන්න වීරිය වඩන සද්ධාව තියෙන පිරිසක් දැන් ලංකාවේ බිහි වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ පිරිස පින්වතුනි අප්‍රමාණ වීරියක් වඩනවා මේ ධර්ම මාර්ගයේ වඩන්න. පින්වතුනි මං S2ටම දැකලා තියෙනවා එහෙම පිරිස. මං ওই කලිනුත් දවසක අපේ පින්වතුන්ට දේශනා කළා මෙවර වස් කාලේ නෙවෙයි මිට කලින් අවුරුද්දේ වස් කාලේ තුන් මාසයක්ම එක දිගටම අටසිල් සමාදන් වෙලා තමන්ගේ කර්මාන්ත කරණිකුනුත් මදකට අයින් වෙලා තුන් මාසයක්ම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නියට වස් උපස්ථානයක් කළා. වස් කාලේ උපස්ථානයක් කළා. තුන් මාසයක් මේ වෙනි පින්කමක් කළා. ඒතර අපි ওই කාරණු කාරණා ගොඩක් වෙලාවට අහලා තිබුණේ ධර්ම කතාවල විතරයි. නමුත් ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියන කාරණාව ඔප්පු කරන සද්ධාව තියෙන නුවණැති පිරිසක් අපි ලංකාවේ ඉන්නවා. නමුත් සමහර අයගේ සමහර කතා දිහා අනගොටනම් හිතෙන්නේ හරි අවාසනාවකට එවැනි පුණ්‍යවන්තයෝ ඒ පෞකාර අදහස් තියෙන මිනිසුන්ට දකින්නවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒකනේ සමහර වෙලාවට මේ සාසනික ප්‍රතිපදාවට සමහර කෙනෙක් හරියට නිඳා කරන්නේ. ඕව කරන්න පුළුවන් දේවල්ද? ඕව සාහිත්‍ය කතා, ඕව මේ අතිශයම අතිශයෝක්තියෙන් වර්ණනා කරපු කතා. එහෙම කියන්නේ ඒකයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ සාහිත්‍යයයි දර්ශනයයි කියලා පින්වතුනි දෙකක් නේ. එකම දහමයි තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේගේ තෙවලා දහම විතරයි. එකම ධර්මස්කන්ධයයි තියෙන්නේ. ඒ තමයි 84,000ක් ධර්මස්කන්ධේ විතරයි. භාග්‍යතුන් වහන්සේගේ එකම අනුශාසනාවයි තියෙන්නේ. ඒ ත්‍රිපිටක කට කතා විතරයි. ත්‍රිකේ එකිනෙකාට පින්වතුනි වැටෙහෙන ප්‍රමාණ වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර ලාවට සාහිත්‍ය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අධ්‍යයනය කරනකොට හිතෙන මේක සාහිත්‍ය කියලා. සමහර කරුණු අපි හිතමු දැන් උදාහරණයක් ඇටියට වෛද්‍ය ශාස්ත්‍රයේ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක් මේ භාග්‍යතුන් වහන්සේගේ බණ අහන පටන් ගත්තොත් එයාට නිතරම අවධානයට යන්නේ මේ වෛද්‍ය වෘත්තිය සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනා වෙච්ච කරුණ. භාග්‍යතුන් වහන්සේ මේ කෙලෙස් රෝගයට ප්‍රතිකර්ම කරපු කරුණ තමයි එයා වැඩිපුරම තමන්ගේ ඔළුවට ගන්න බලන්නේ. ඒතර යාට වැටෙනවා සමහර ලාවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ හරියට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච වෛද්‍යවරි. සමහර වෙලාවට සමහර කෙනෙකුට කතා අහනකොට හිතෙන්න පුළුවන් මේව සාහිත්‍ය කතා වගේ කියලා. තමන්ට ගෝචර වෙන තැන්. හැබැයි හිතන්න එපා තමන් යම්කිසි සංකල්පයක්
හිතේ තියාගෙන මේකට බැසගත්තම ඒ තමන්ගේ සංකල්පය තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ කියලා. මොකද තමන් ඉන්න මට්ටෙම ඉන්නේ හැම වෙලාවකම හිතන්නේ ඔය මෑත කාලෙත් මම එහෙම එක මිත්‍යා දෘෂ්ටියක් අහන්න ලැබුණා. කෙනෙක් කියනවා මහාවංශය රචනා කරපු හාමුදුරුවන්ට මහාවංශය රචනා කරන්න දීලා තියෙන්නේ ඒ කාලේ මහා විහාරයට මුදල් දීලා කියලා. රජුරෝ මුදල් දීලා තමයි මේ මහාවංශය රචනා කරවල තියෙන්නේ කියලා. එතකොට ඒ නිසා මහාවංශයේ වැඩි ප්‍රමාණයක් දුටුගැමුණු මහරජතුමා පිළිබඳව කරුණු දක්වලා තියෙනවලු. ඊට වඩා විශාල කැපකිරීම කරපු රජවරුන්ගේ තොරතුරු තියෙන අඩු වශයෙන්ලු. දැන් බලන්න එක පුද්ගලයෙකුගේ හිතට දැනිච්ච සංකල්පය. ওই මිනිසයා මහාවංශයේ ලියන කාලේ හිටියෙත් නෑ. ওই මිනිසයා ওই රජවරු කරපු කැපකිරීම කරපු කාලේ ඉඳලත් නෑ. මේ අසවල් රජතුමා මේ වගේ දෙයක් කරා කියන එක පින්වතුනි තියෙන්නේ ඔය පොත්පත් ටිකේම පමණයි. නමුත් අර තමන් පොත් ලියන විදියට තමන් යමක් ලියන විදියට තමන්ට හිතෙන්නේ මේ මම පොත් ලියන විදියට තමයි අනිත්‍යයත් පොත් ලියන්නේ ඇත්තේ කියලා. ඉතින් ඇත්තටම ඒ කතාව කියන්නේ පොත් ලියන කෙනෙක්. තමන් පොත් ලියන්නේ සමහර වෙලාවට ඒ වගේ මුදල් අරගෙන සමහර වෙලාවට තමන්ට හිතෙන හිතනේව නම් එතකොට අනිත් අයගේ පොත් ලියන දේවල් දැක්කෙන් පසුත් හිතෙන්නේ එහෙනම් මම ලියපු ක්‍රමයටම තමයි මේ මිනිහයත් ලියන්නේ ඇත්තේ කියලා. අර කියලා තියෙනවනේ දුක් කතා කියලා එක්තරා සූත්‍රයක කියනවා භාග්‍යතුන් වහන්සේ මේ අසද්ධාවන්තයාට සද්ධා කතා දුක් කතා, දුස්සීලයට සීලවන්ත කතා දුක් කතා. දී වගේ දැන් මේක තව ටිකක් උදාහරණකින් කියනවා නම් සාමාන්‍ය හොරෙකුට මේ සාමාන්‍ය හොඳ මිනිස්සු පිළිබඳවත් හිතට දෙනෙන්නේ මියත් හොරෙක් වෙන්නේ නැති කියලා. ඒර තමන්ගේ සංකල්පේ තියෙන්නෙම සොරසිතනි. ତරි හොරකම් කරන හොරාට හිතෙන්නේ මේ මිනිස්සයා හොරෙක් වෙන්නේ නැති. මේ මිනිස්සයා හොරෙක් වෙන්නේ නැති. ඒ තමන් ඉන්න මට්ටමින් තමයි තමන්ගේ සංකල්ප වලින් තමයි ලෝකෙ දිහා බලන්නේ. කියන්නේ තමන් දාගෙන ඉන්න කණ්ණාඩි වලින් තමයි තමන්ට ලෝකෙ පේන්නේ. ඒ වගේ තමයි සමහර අයගේ හිතලු. නමුත් ඒවා ඉදිරිපත් කරන්නේ මේ මට හිතන එකක් කියලා නෙවෙයි සැබෑ ලෙසම මේක තහවුරු වෙච්ච කාරණාවක් හැටියට තමයි ඒ සමහර ඒ අනුවණයේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. ඉතින් මම මේ විස්තර කරගෙන ගියේ ඒ එකිනෙකාගේ සංකල්ප වලින් මේකට බැසගත්තම එයාගේ සංකල්පයට තමයි මේ කාරණා ගෝචර වෙන්නේ. නමුත් සැබෑවටම මේ ලංකාවේ අදටත් ඉන්නවා පින්වතුනි මේ ප්‍රතිපදාව හරියට වඩන භික්ෂුන් වහන්සේලා. භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ධර්ම මාර්ගය නිවැරදිව වඩන ගිහි පිරිසක් අපේ ලංකාවේ ඉන්නවා. සමහර වෙලාවට අසත්පුරුෂ අදහස් තියෙන අයට ඒ අයව පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ වගේ කරුණු කාරණා සමහර අයට කිව්වත් සමහර අය ඒ පුද්ගලෝ දිහාත් බලන්නේ සැකේ. දැන් අපි දන්න සමහර අය ඉන්නවා පින්වතුනි දැනට දවස් 7ක් විතර එක දිගට අටසිල් ගන්නවා. ඒ අටසිල් ගන්නේ මේ 12න් පස්සේ බිස්කට් කකා සුබ්බි බීහිම නෙමෙයි. 12 පහෝණයෙන් පස්සේදී ඉර මුදුන් උණයෙන් පස්සේදී පළතුරු පාන වර්ගයක් විතරමයි අනුභව කරන්නේ පහෝදා උදේ වෙනකන්. පිටුතුරි එක දිගටම දවස් 7ක් එහෙම අටසිල් ගන්න පිරිස අපේ ලංකාවේ ඉන්නවා. එතකොට මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. නමුත් තමන්ගේ ධර්මඥානය තමන්ගේ සද්ධාව ඒක කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙලා නැහැ. ඒ අඩුපාඩුවයි තියෙන්නේ. නැත්නම් මේ ප්‍රතිපදාව පුරන්න බැරි එක නෙවෙයි තියෙන්නේ. තමන්ගේ ධර්ම දැනුම තමන්ගේ සද්ධාව ඒක කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙලා නැහැ. ඒක කරන්නේ කවුද?
සංසාර බය දැකපු අය. තමන්ට මේ ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවයේ වටිනාකම දන්න අය. අනුවණයා තමන්ට ලැබිච්ච ජීවිතයේ සම්පත් විඳින උත්සාහ කරනා වගේ නුවණ තියෙන කෙනා හැම වෙලාවකම උත්සාහ කරන්නේ පිංගුතුනි තමන්ට යන සංසාර ගමන සෝපත් කරගන්න සැප විඳින දේවල් කරගන්න. ඒකයි ධර්මයේ දන්න කෙනයි ධර්මයේ නොදන්න කෙනයි අතරේ තියෙන වෙනස. ඉතින් ඒ නිසා මේ නුවණ තියෙන කෙනා හැම වෙලාවකම බලන්නේ තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් තමන් කොහොමද තමන්ගේ සංසාර ගමන සෝපත් කරගන්න කටයුතු කරන්නේ. තුල සිල් රකින්නවා, දන් දෙනවා, බණ අහනවා, භවනාවල් වල නිරත වෙනවා, භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාවල් තියෙනවා. ඔය වගේ තමන්ට කරගන්න පුළුවන් උපරිම පින්කම් ටික කරගෙන යනවා. ඉතින් දැන් මේ සිටු දියණියත් කල්පනා කරා මට මේ ලැබිච්ච අවස්ථාවේ මම උපරිම කුසල් වඩන්න ඕන. ඉතින් එහෙම කියලා හිතලා මේ කුමාරිකාව තමන්ගේ ප්‍රාසාදයේ සතර දිගින් වඩින මහා සංඝරත්නියට සිව්පසෙන් සංග්‍රහ කරන්න දන්හල් හැදුවා. ඒ දන්හලේ මෙන්න මේ දේ නෑ කියන්න බැරි මට්ටමට පිඟුතුනි සෑම දෙයකින්ම සම්පූර්ණ කරා. මේ අසවල් දේ මේ දන්හලේ නෑ කියන්න බැරි මට්ටමට සෑම දෙයකින්ම සම්පූර්ණ කරා. ඒ විතරක් නෙමෙයි අය බොහොම ධර්මයේ පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගෙන ඒ සෑම පුණ්‍ය කර්මයක්ම කළා. දැන් මිනිමේ කාරණාවත් හරිම වැදගත් කරුණා. දැන් අද කාලේ සමහර අයගේ ළඟ තියෙන එක්තරා අඩුපාඩුවක් මේක. දැන් සමහර අය ඉන්නවා පුණ්‍ය කර්ම කරනවා. බොහෝම කැමැත්තෙන් පින්කම් කරනවා. නමුත් මේ පුණ්‍ය කර්ම කරද්දී තමන් ඒ පුණ්‍ය කර්ම කරන වෙලාවේ සමහර වෙලාවට කාය සංවරයක් නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට වචී සංවරය නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මනෝ සංවරය නැති වෙන්න පුළුවන්. මේ කාය වාක් මනෝ කියන මෙන්න මේ සංවර භාවය නැතිකම නිසා සමහර වෙලාවට අර විශාල පුණ්‍ය කර්මයක් කරගන්න ගිහිල්ලා ඒ අතරේ යම් යම් අකුසල කර්මත් ඒ තුල වඩලා ඒ කුසලයේයි අකුසලයේයි දෙකම එකවර රැස් කරගන්නවා. ඉතින් මෙන්න මේක පිඟුතුනි සමහර අයගේ ළඟ තියෙන ලොකු අඩුවක්. දැන් අර පිඟුතුර මතක තියෙන ස්වර්ණතිලකා කියලා කියන්නේ එක්තරා දවසක තමන්ගේ අම්මත් එක්ක එක්තරා මල් ආසනයක් ළඟට ගිහිල්ලා මල් පූජා කරනවා. ඒ මල් ආසනේ අපවිත්‍ර වෙලා තියෙන්නේ. අම්මා යනවා වතුර අරගෙන එන්න මේ මල් ආසනේ පිරිසිදු කරන්න. නමුත් මේ දුව මොකද කළේ? මල් ආසනේ සුද්ධ කරන්නේ නැතුව ඒ මත මල් පූජා කරා. පූජා කළා, ප්‍රාර්ථනාවක් කරනවා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරපු මේ මල් පූජාවේ අනුභවයෙන් උපෝපං හැම ජාතියකම උසස් රූපයක් මට ලැබේවා, ආරෝහ පරිණාහ දේහයක් මට ලැබේවා, සූර්ය මණ්ඩලය වගේ දිලිසෙන ශරීර වර්ණයක් මට ලැබේවා, මා දුටු යම් පුරුෂයෙක් වේද කාමීන් සිහි මෝර්ජා වෙන මට්ටමේ දිය කිඳුරියෙකුගේ නාදයෙන් සියල්ලවුන් වසඟ කරවන මිහිරි කට හඬක් සහිත ශරීරයක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. දැන් මේ ප්‍රාර්ථනාව කළේ අර මල් ආසනේ මල් තැම්පත් කරලා. නමුත් අම්මා ගියා මල් ආසනේ සුද්ධ කරන්න ජලය අරගෙන ඉන්නේ. ඒතර දැන් අම්මා ආපු වෙලාවේ මේ ගෙනාවු මල් ටික පූජා කරලා තියෙනවා දැකලා අම්මයට වචනේ කියලා බනිනවා. චණ්ඩාල කෙල්ල
මල්ලාසනේ සුද්ධ නොකරම මල් පූජා කරාද? ඉතින් අර තමන්ට චණ්ඩාලිය කියලා බැනපු නිසා දියණිය මොකද කළේ? අම්මට දොසක් කිව්වා. මමයේ චණ්ඩාලිය නුඹනේ චණ්ඩාලිය කිව්වා. පිටුතුරි දැන් පුණ්‍ය කර්මයක් කරගත්තා. ඒ පුණ්‍ය කර්මයේ කරගන්න ගමම්ම අකුසලයකුත් කරගත්තා. ඉතින් අවසානයේ මැරිලා ওই දඹදිව උත්තර මදුරා කියන නුවර එක්තරා චණ්ඩාල බ්‍රාහ්මණයෙකුට දාව උපදිනවා දියණියක් වෙලා. ඉතින් ඉපදුනේ බොහෝම ලස්සන ශරීරයක් එක්ක. ඉතින් ඒ නිසා ඇයට නම ලැබෙන ස්වර්ණතිලකා කියලා. ඒ පස්සේ කොහොම හරි දැන් මැගීමේ රූප සම්පත්තියට වසඟ වෙච්ච බොහෝ පුරුෂයෝ මේ ළඟට එනවා. නමුත් ඇගේ කුලය ගැන හිතලා තමන්ට මේව විවාහ කරගත්තොත් බොහෝ නිඳා පහස වෙනවා කියලා හිතාගෙන ඔවුන්ගේ අදහස අත්හැරියා. දවසක් ඒ කුලේම කෙනෙක් එනවා තරුණියක් මේව විවාහ කරගන්න. නමුත් ඒ කාටවත් මේ කැමති නැහැ. මේ කැමති උසස් කුලයක කෙනෙක් විවාහ කරගන්න. ඉතින් අවසානයේ කොහොම හරි රජතුමා මේ ගැන දැනගෙන රජතුමා මෑට අභියෝගයක් දෙනවා. එක්තරා බ්‍රාහ්මණෙක් ඉන්නව මේ බ්‍රාහ්මණයගේ හිත දිනා ගන්න පුළුවන්ද කියලා. කොමරි අවසානයේදී ඒ බ්‍රාහ්මණයාගේ හිත දිනා ගන්න ගියපු ගමනේදී ඒ බ්‍රාහ්මණයා ළඟ ඉගෙන ගන්න ශිෂ්‍ය පිරිස මෑ නිසා අපේ බමුණුතුමා විශාල අනතුරකට වැටෙන්න යන බව දැනගෙන අර සරණ තිලකව මරලා දැම්මා. ඉතින් දැන් මේ කතාව නම් බොහොම දීර්ඝ කතාවක්. මට මේ කතාවෙන් අපේ පිඟුතුන්ට කියලා දෙන්න ඕන කම තිබුණේ බලන්න මේ පුණ්‍ය කර්මයක් කරන වෙලාවට තමන්ගේ හිත සංවර කරගනි නැතුව ඒ පුණ්‍ය කර්ම කරන්න යෑම තුළ තමන්ට ලැබිච්ච විපාකය. ඉනිසා මේ පුණ්‍ය කර්මයක් කරන වෙලාවට හැම වෙලාවකම සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න. තමන්ට මේ ලැබිච්ච අවස්ථාවේ සිතුවිලි මාත්‍රයකින්වත් මම අකුසලයක් රැස් කරගන්නේ නැහැ කියලා. මොදි ඒ පුංචි දේ සමහර වෙලාවට ඇති තමන්ට ලොකු හානියක් වෙන්නේ. මම අර දවසකත් අපේ පිඟුතට මතක් කරාන අර චූල ඒකසාටක බමුණ බුදුරජාණන් වහන්සේගේ ළඟට බණ අහන්න යනවා. ඒකසාටක බමුණ, ඒකසාටක කියන්නේ එක සලුවයි බමුණටයි බැමිණියටයි තියෙන්නේ. බමුණ බණ අහන්න ගියපු දවසක බමුණට භාග්‍යතුන් වහන්සේට පිරිකර පූජා කරන්න හිතෙනවා. බමුණ ඒ වෙලාවේදී දෙන්නේ තමන්ගේ ළඟ තියෙන සලුව. නමුත් පළවෙනි යාමේදී සලුව දෙන්නේ හිත දුන්නේ නෑ. මොකද එක සලුවක් තියෙන නිසා තමන්ට සලුව දෙන්නේ ලෝභ හිතුණා. මධ්‍යම යාමේ දෙන්නේ හිතලා දෙන්නේ හිතන වෙලාවෙත් අර ලෝභ සිත දින සිත යට කරා. කොමරි අන්තිම යාමේදී බමුණ හිත හදාගෙන ගිහිල්ලා සලුව පූජා කරා. අන්න ඒ වෙලාවේදී එක පාරටම තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නේ ජයගත 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 කියලා. ඔය දිනිනව කියන වචනේ ඇහුණ කොසල් රයිතුමාට රජු මේ කරුණු කාරණා සොයලා බලලා රයිතුමා සතුටටපත් වෙලා රයිතුමා බමුණට සලු දෙකක් තෑගි කළා. බමුණ සලු දෙකම භාග්‍යතුන් වහන්සේට පූජා කරා. ඊළඟට සලු හතරක් තෑගි කළා. ඒකත් භාග්‍යතුන් වහන්සේට පූජා කරා. ඉතින් ওই විදියට සලු 32ක් ළඟට යනකම්ම පූජා කර තෑගි කළා. ඉතින් බමුණ කල්පනා කරා මම මේක නතර කරන්න ඇති නිසා රයිතුමා මට සලු එවනවා. ඒ නිසා සලු දෙකක් තියාගෙන භාග්‍යතුන් වහන්සේට 30ක් පූජා කරා. ආයේ දවසක් රජතුමා බමුණ මුණ ගැහිච්ච වෙලාවක කහවණු ලක්ෂයක් වටින වස්ත්‍ර දෙකක් බමුණට තෑගි කළා. බමුණ ඒ වස්ත්‍ර දෙක අරගෙන කල්පනා කරා මට වඩා මේක වටින්නේ බුද්ධ රත්නයේ සංඝ රත්නයේ පූජා කරන එක කියලා එක වස්ත්‍රයක් භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියේ වියනක් කරලා පූජා කරා. අනිත් වස්ත්‍රය මහා සංඝ රත්නයේ දන් වළඳන තැන වියනක් කරලා පූජා කරා. ඉතින් දවසක් කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න ගන්ධ කුටියට ගියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ මේ ගන්ධ කුටියේ එල්ලලා තියෙන වියන දැකලා අහනව ස්වාමීනි කොහෙන්ද ඔබ වහන්සේට මේ වියන? ඒකසාටක බමුණ පූජා කරා කිව්වා. එතකොට රජතුමාට හිති අප්‍රමාණ සතුටක් ඇති වුණා බමුණ පිළිබඳව. මම පැහැදිච්ච තැනටම බමුණත් පැහැදිලා කියලා. ඉතින් රයිතුමයි දාම මාලිගාවට ගිහිල්ලා තමන්ගේ ළඟ තියෙන වටිනා කියන දේවල් සෑම දෙයකින්ම හතර ගානේ බමුණට තෑගි කළා.
ඇත්තු 4 දෙනෙක් අශ්වයෝ 4 දෙනෙක් රත 4ක් ස්ත්‍රීන් 4 දෙනෙක් පුරුෂයෝ 4 දෙනෙක් ගම්වර 4ක් ඔම 4 4 තෑගි කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා එදා කතා වෙනවා බලන්න එක වස්ත්‍රයක් දන් දීපු බමුණා අද සියලු සම්පත් වලින් සම්පූර්ණ වෙන්න ඒ පුණ්‍ය කර්ම විපාක දුන්නා කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි ඔය බමුණට ලැබෙන්නේ තිබුණ නම් ওই ප්‍රමාණයට නෙවෙයි සම්පත්. ඔయిత වඩා වැඩිපුර ලැබෙන්න තිබුණා. ඒ ඔය සලුව දෙන්න හිතුනේ ප්‍රථම යාමේ ඉස්සර වෙලාම. නමුත් ප්‍රථම යාමේ දෙන්න හිත පහළ වෙනකොට ලෝභයෙන් ඒ හිත යට වුණා. ප්‍රථම යාමේ දෙන්න හිතෙච්ච වෙලාවේ සලුව දුන්න නම් අද රජතුමාගෙන් ඔය ලබන හැම දෙයක්ම දහසේ ගණන් ලැබෙනවා කිව්වා. ඊළඟට මධ්‍යම යාමේ දෙන්න හිතුණා කිව්වා. ඒ වෙලාවෙත් ලෝභයෙන් යට වුණා කිව්වා. ඒ වෙලාවේ දුන්න නම් බමුණට රයිතුමාගෙන් අද ඔය ලැබෙන හැම දෙයකම අට ගාණ ලැබෙනවා කිව්වා. නමුත් අන්තිම යාමේ දෙන්න ගිහිල්ලා හිත හදාගෙන දුන්න නිසා තමයි කිව්වා ඔය හතර ගාණ ලැබුණේ. එතකොට බලන්න මේ සිතුවිල්ලක වෙච්ච අඩුපාඩුවක් නිසා අපේ පිඟුතුම් බලන්නකෝ බමුණට වෙච්ච පාඩුව පුණ්‍ය කර්මයක් කරන්න ගිහිල්ලා බමුණට වෙච්ච පාඩුව. එතකොට මේ සිතුවිල්ලක වෙනසක් නිසා බමුණට පිංඔතුනි ඔය වගේ පාඩුවක් වුණා නම් අද කාලේ අපේ පිංඔතුන් පිංකම් කරන්න ගියාම හිතන්නකෝ තමන්ගේ මේ සිතේ සංයමයේ නැතිකම නිසා වාක් සංවර භාවයේ නැති නිසා කාය සංවර භාවයේ නැති නිසා අපේ පිංඔතුන් හිතන්නකෝ මොනතරම් අකුසල් ගොඩක් ඔය පුණ්‍ය කර්මයේ රැස් කරදි සිදු කරගන්නවද. දැන් අපේ පිංඔතුන් හිතන්න දැන් උනේ යම් කෙසේ කෙනෙක් පුණ්‍ය කර්ම කරනකොට දේශ සහගත සිතින් පිංකම් කරනවා. ඒ කියන්නේ මොනවා හරි කාරණාවලට තරහ ගනිමින් කේන්ති ගනිමින් පිංකම් කරනවා. හැබැයි ලෝභය යටපත් කරගෙන මෝහය යටපත් කරගෙන පිංකම කරන්නේ නමුත් දේශීය බලවත් කරගෙන. අපි වින්තුන් දන්නවද විපාකෙ මොකද්ද කියලා? ඊළඟාත්ම භාවයේ උපදින්නේ මේ ඡණ්ඩ සැඩපරුස පුරුෂයෝ වෙලා. සමහර වෙලාවට සම්මාදිට්ඨිය හරියට නොතිබුණා නම් ওই පුණ්‍ය කර්මය කරන වෙලාවේ සමහර වෙලාවට පිංඔතුනි මිලේච්ඡ සංවිධානවල නායකයෝ පවා වෙන්න පුළුවන්. දැන් අද බලන්න මිලේච්ඡ සංවිධාන තියෙන ලෝකේ ඒ සංවිධානවල නායකයෝ කොයිතරම් සැප විඳිනවද? ඔවුන්ට ධනෙ තියෙනවා, ඔවුන්ට පරිවාර සම්පත් තියෙනවා. ඉතින් මේ සියල්ල ඔවුන්ට ගොඩ නැගුණේ පව් කරලාද? නෑ, සංසාරේ හොඳට පිං කරලා. නමුත් අපේ පිංගුතුන් දන්නවද මිලේ චදහස් ඇවිල්ලා තියෙන මොකක් නිසාද කියලා? එක හේතුවක් තමයි ඔය පුණ්‍ය කර්ම කරද්දී ද්වේෂය බලවත් කරගෙන පිංකම් කරන නිසා. ඊළඟට සමහර අය අපි හිතමු ඔන්න පුණ්‍ය කර්ම කරන ලෝභය බලවත් කරගෙන හැබැයි ද්වේෂය යටපත් කරගෙන මෝහය යටපත් කරගෙන පිංකම කරනවා. නමුත් ලෝභය බලවත් වුණොත් ලෝභ සිතුවිල්ලක් ඒ වෙලාවේ ආවොත් ඉතින් ඊළඟ ජීවිතේ කරුණා මෛත්‍රී තියෙන කෙනෙක් වෙනවා. ඊළඟට හොඳ නුවණකුත් ලැබෙනවා. හැබැයි ධනියනේ. ඇයි ඒ? ලෝභය බලවත් වෙලා දීපු නිසා. එහෙම නැත්නම් ලැබිච්ච ධනිය පරිහරණය කරන්න හිත දෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමුකෝ නැ තව කෙනෙක් ඉන්නවා දැන් ලෝභයත් යටපත් කරගෙන ලෝභ සිතුවිල්ලකුත් නැහැ. ඊළඟට ද්වේෂය බලවත් කරගන්නෙත් නැහැ. ද්වේෂයෙන් කතා බහ කරලා ද්වේෂයේ සිත් ඇති කරගෙන පිංකම කරන්නෙත් නැහැ. නමුත් මෝහය බලවත් කරගන්නවා. සමහරලාට හිතන්න පුළුවන් මේවා ඉතින් මේ සසරට ගෙනියන දේවල් නෙමෙයි. සමහර අය පිංකම් කරද්දී හිතනවා ඉතින් මට පින්නම් අවශ්‍ය නැහැ. ඉතින් මේ ටික කරාම හොඳට මෙති මට හිත සතුටුයි. මේ ටික ධන් වශයෙන් දුන්න මෙති මට හිතට සතුටුයි. අර කෙනෙක්ව සතුටු කරවන අදහසින් ධන් දෙනවා. යාචකයෙකුට වෙන්න පුළුවන්, නැති බැරි කෙනෙකුට වෙන්න පුළුවන්, තිරිසන්ගත සතෙකුට වෙන්න පුළුවන්, හාමුදුරු නමකට වෙන්න පුළුවන්. සමහර ලාවට මේ අර ඒ ලබන ප්‍රතිග්‍රාහකයාව
සතුටු කරවන අදහස විතරයි තියෙන්නේ පුණ්‍ය කර්මයක් කරන අදහස නේ. එතකොට මෝහය බලවත් වෙලා තියෙන්නේ. ඒක සමහර අය මෙහෙම කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාව තියෙනවා. මහා සංඝරත්නයට දන් දෙනවා. ඒතර ওই වෙලාවට හිතනවා මේ බුද්ධ පූජාව තිබුවට වැඩක් නෑ. ඌව මේ චාරිත්‍රයක් වශයෙන් කරන දේවල්. නමුත් මේ දන් දෙන එක තමයි හරියට කරන්න ඕන කියලා අන්න එහෙම අදහස් වලින් පින්කම් කරනවා. එතකොට අර මෝහය බලවත් කරගෙන පින්කම කරන්නේ. ඔකේ විපාකය මොකක්ද දන්නවද? ඊළඟ ආත්ම මනුෂ්‍යාත්මයක් ලැබුවම ධනියක් තියෙනව හොඳට. ඊළඟට කරුණා මෛත්‍රියක් තියෙනවා. ඇයි ද්වේෂය යටපත් කරගත්තු නිසා. හැබැයි නුවණනේ. බලනකො දැන් සමහර අය එහෙම ඉන්නවනේ. ධනිය අසීමාන්තිකව තමන්ට තියෙනවා. නමුත් ඒ තමන්ට තියෙන ධනිය තමන්ට කොහොමද වියදම් කරන්න ඕනේ කියන එක නුවණ පහළ වෙන්නේ. ඉතින් අන්න ඔය වගේ ජීවිත ලබන්නේ පිංගුතුනි මේ පුණ්‍ය කර්ම කරද්දී හිත සකස් කරගෙන පුණ්‍ය කර්ම කරන්න ඇති නිසා සිල්වල පිහිටලා නිවැරදි ධර්ම අවබෝධයක් ලබාගෙන සම්මාදිට්ඨික සිතුවිලි පහළ කරගෙන අකුසල් හිත යට කරගෙන පුණ්‍ය කර්ම කරනකොට තමයි පිංවත්නි අපේ පිංගුතුන්ට ඒ කරන පුණ්‍ය කර්මය නිවැරදි ලෙසම සංසාරේට විපාක ලැබෙන්නේ. එහෙම නැති වුණොත් අඩුපාඩුකම් සහිතව තමයි විපාක ලැබෙන්නේ. ওই කතාව කියනකොට පිංගතුනි හරි අපූරු කොටසක් මේකට එකතු කරන්න පුළුවන්. ඒ තමයි බන්දුල මල්ලිකාවගේ දාණය. බන්දුල මල්ලිකා කියන්නේ කොසල් මහ රයිතුමාගේ සේනාධිපතිගේ බිරිඳ. බන්දුල සේනාධිපතිගේ බිරිඳ. කොසල් රයිතුමා බන්දුල සේනාධිපතිතුමා පිළිබඳව ඔය වැරදි කතාවක් අහලා බන්දුල සේනාධිපතිතුමාවයි සේනාධිපතිතුමාට හිටියා ළමයි 32 දෙනෙක්. ওই 32 දෙනාවයි මැරුවා. ඔය මරපු දවසේ බන්දුල මල්ලිකා ගෙදර සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වඩම්වල දානයක් දෙනවා. ඔය දානේ දෙන අතරේ පණිවිඩ කරුවෙක් ඇවිල්ලා බන්දුල මල්ලිකාවට පණිවිඩය දෙනවා. ඒ කියන්නේ සටහන් ලියපු පණිවිඩය දෙනවා. ස්වාමී ඇතුළු දරුවෝ 32 දෙනාම මරලා කියලා. දැන් බන්දුල මල්ලිකා පණිවිඩ කරුවාගේ පණිවිඩය අරගෙන ඒක බල්ලා ඉනේ සංගව ගත්තා. දැන් කවුද සංගව ගත්තේ? බන්දුල සේනාධිපතිතුමාගේ බිරිඳ, දරුවෝ 32 දෙනාගේ අම්මා. තමන්ගේ සැමියයි ළමයි 32 දෙනාවයි මරවපු පණිවිඩය ඉනේ සංගව ගත්තා. සංගවගෙන ඈ මොකද කළේ? දන් දුන්නා. ওই දාන දෙන අතරේ එක්තරා දාසීකගේ අතින් දානට ගෙනාපු ගිතෙල් කලයක් උඩ වුණා. අත්වැරදීමකින් වැටිලා. ඉතින් ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බන්දුල මල්ලිකාවගේ හිත දූෂ භාවයට පත් වෙයි කියලා හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බන්දුල මල්ලිකාවට අනුශාසනා කරනවා. දැන් ඔය බිනිච්ච ගිතෙල් කලය ගැන හිතන්න එපා කියලා. අන්න ඒ වෙලාවේදී බන්දුල මල්ලිකාව තමන්ගේ ඉන්නේ රඳවාගෙන හිටපු පණිවිඩය පෙන්නලා කියනවා, ස්වාමීනි හිතන්න ඕන නම් හිතන්න ඕන අදහස් මගේ ළඟ කොයි තරම් තියෙනවද? ඒ සියල්ල යට කරගෙන ස්වාමීනි මම මේ දන් දෙන්න කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශය මේ කාරණාව වර්ණනා කරා. ඒතර ඈ ඒ වෙලාවේ ඒ තමන්ට ලැබිච්ච පණිවිඩයත් එක්ක මේ මොහොතේ ගැටුන්නේ තියෙයි. ස්වාමියා මෙරිච් එක පිළිබඳව, දරුවා මෙරිච් එක පිළිබඳව ඇගේ හිතේ දුම්නසක් නැතුවද? ඈ ඒ කාරණාවට අවධානය යොමු කළේ ඇයි? දන්නවා එවැනි අපිරිසුදු සිතුවිලි දැන් මේ වෙලාවේ මම මෙනෙහි කරන්න ගත්තොත් මට මේ පුණ්‍ය කර්මය පිරිසිදුව කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා තමයි ඒ අපිරිසුදු සිත් ටික යට කරගත්තේ. පුණ්‍ය කර්ම කරනකොට පිංඔතුනි අන්න එහෙම හිතලා කරන්න. යම් පිනක් කරනකොට එවැනි සිතුවිල්ලකින් කරන්න. දැන් මේ කාලේ පොයෙන් පස්සේ පටන් ගත්තා ලංකාවේ සුවිශේෂී පින්කමක් කටින මහා පුණ්‍ය කර්මය. දැන් අද කාලේ පිංඔතුනි මං හිතන මේ කරුණු කාරණා කියන්නේ කාගේවත් හිත රිදවන්න නෙවෙයි. නමුත් මේ කරුණු කාරණා ටිකක් මතක් කරන්න හිතුවේ නොදැනගෙන හරි යම් කෙනෙක් අකුසලයක් රැස් කරගත්තොත් අන්න ඒකින් වළක්වන්න පිණිස. දැන් අද කාලේ බලන්න පිංඔතුනි සමහර පිරිස කටින පින්කම කියලා
වැඩි වශයෙන් තමන්ගේ පින්කම තුල කරන්නේ පින් රැස් වෙන දේවල් වලට වඩා පෞරස් වෙන දේවල්. වියදම් කර කර කරන්නේ පෞරස් වෙන දේවල්. පින්තුනි කටින වස්ත්‍රයේ කියන වචනෙවත් හාමුදුරුව කෙනෙක් එක කතා කරන්න සුදුසු නෑ. නමුත් අපි පින්තුන් බලන්නකෝ අද කාලේ සමහර වෙලාවට කටින වස්ත්‍ර ගෙවල් ගාණිය ගෙනල්ලා ඒවට දැන් විශේෂ පුද සත්කාර කරනවා. දැන් සමහර අය නම් කරනවා කටින වස්ත්‍රයක් ගෙනල්ලා. නමුත් ඒ අතරේ දැන් බුදුරජාණන් වහන්සේ ගෙදරට වඩා මොළ බුද්ධ උපස්ථාන කරනවා. ඒක නෙමෙයි මම මේ කතා කරන්නේ. දෙයි වෙලාවට කටින වස්ත්‍රය එන පිරිසට අත ගැස්සුවට ඒකේ වරදක් නෑ. නමුත් ඒක දැන් ලංකාවේ මේ සාසනික ප්‍රතිපදාවට විරුද්ධ වෙන ආකාරයට තමයි අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. මම අපේ පින්තුන්ට කියන්නේ එවැනි අදහස් වලට එවැනි යෝජනා වලට අපේ පින්තුන් අනුබල දෙන්න එපා. මොකද ඒ තුලින් අපේ පින්තුන් මේ සාසනීය දියුණු කරන්න උනන්දු වෙනව නෙවෙයි සාසනෙ පිරිහවන්නයි උනන්දු වෙන්නේ. ඒ වයින් වෙන්නේ භාග්‍යතුන් හන්සේ දේශනා නොකරපු කාරණාව. භාග්‍යතුන් හන්සේගේ ධර්මයට විරුද්ධ වෙන දෙයක් අපේ පින්තුන් කරන්න ගිහිල්ලා අපේ පින්තුන් විශාල පව්කම් රැසක් කරගන්නවා. ඉතින් මේකේ මං හිතන්නේ පින්තුනි කතා කරන්න නම් කරුණු කාරණා ගොඩාක් තියෙනවා වර්තමානයේ සිදුවෙන කටින පින්කම් පිළිබඳව. නමුත් මං හිතනවා සමහර කෙනෙක් සමහර වෙලාවට ওই කරුණු කාරණා අහන්න ගත්තොත් මට හිතෙනවා සමහර අය අපිට දොස් කියයි කියලා. පෞද්ගලිකව අපිට දොස් කිව්වා කියලා නම් මං හිතන්නේ ඒ කෙනාට ලොකු හානියක් වෙනවා කියලා. නමුත් ධර්ම කාරණාවට දොස් කියනකොට ඒ පිරිස කරගන්න අකුසල කර්ම ගොඩක් බරපතලයි. එනිසා මං වැඩිදුරේ කාරණා විස්තර නොකර මේ කාරණාවෙන් අපේ පින්වතුන්ට මතක් කිරීමක් කරන්නේ අපේ පින්වතුන් කටින පින්කම අපේ පින්වතුන්ට සංසාරයට පින් රැස් වෙන විදියට කරගන්න ඕන නම් අපේ පින්වතුන් හොයලා බලන්න බුද්ධ දේශනාව තුළ කටින පින්කමක් කරන්න උපදෙස් දීලා තියෙන්නේ කොහොමද කියලා. වස් පින්කමක් කරන්න උපදෙස් දීලා තියෙන්නේ කොහොමද කියලා. අන්නේ තොරතුරු ටික හොයාගෙන අපේ පින්වතුන්ගේ පුණ්‍ය කර්මය කරන්න. එහෙම නැති වුණොත් අර දුෂ්ප්‍රඥ සිතින් පුණ්‍ය කර්මයක් කරන්න ගියාම අපේ පින්වතුන්ට ලැබෙන අර වගේ භයානක අත්විඳීම් තමයි ලැබෙන්නේ. ඉතින් අන්නේ කාරණාවත් හිතට නගා ගන්න. ඉතින් දැන් මේ බුද්ධහේනි කියන මේ සිටු දියණිය එදා පින්කම් කරනකොට නිවැරදි සීලයේ සමාදන් වෙලා නුවණ මෙහෙවලා ධර්මාබෝධයකින් පුණ්‍ය කර්ම කළා. ඉතින් ඈ ඒ විදියට පුණ්‍ය කර්ම කරලා ඔයිම ඉන්නකොට ඈට මොන ගැහෙනවා අස්සොවිලෙන්දී. මේ අස්සොවිලෙන්දා ඈට දවසක් කියනවා නුඹ කැමති අශ්වයෙක් මගේ ළඟින් තෝරගන්න කියලා. එතකොට ඒ වෙලාවේදී අශ්වයෙලෙන්දක ළඟ හිටපේ කාශ්වේ තෝරගත්තා. ඒ අශ්වය සයින්දව අශ්වේ. ඉතින් මේ සයින්දව අශ්වයා තමන් තියාගෙන පෝෂණය කරා. ඉතින් සයින්දව කියලා කියන්නේ මේ වේගෙන් දහවණය කරන්න පුළුවන් අහසින් පවා පියාසර කරන්න පුළුවන් අශ්වේ. අශ්ව කුලේන උසස් අශ්වේ. ඉතින් මෙන්න මේ අශ්වයා තමන්ට කරන පුද සත්කාර වලට ඈට බොහෝ සෙයින්ම කරුණාව ඉපදුවා. ඉතින් ওই කාලෙදී මේ බුද්ධහේති සිටු දියණියට හිතුන ජයශ්‍රී මහා බෝධි රාජන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් දඹදිව මධ්‍ය මණ්ඩලේ නාභියක්සේ බබලන සදෘශ්‍යෝ ශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් අනුග්‍රහ කරපු මේ බෝධි මණ්ඩලයට ජීවමාන භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරනු වගේ පුද සත්කාර කරා. ඉතින් මෑට ඒ වෙලාවේ සිතක් පහළ වුණා රණින් මල් අරගෙන බුදු උපස්ථානය කරන්න ජයශ්‍රී මහා බෝධින් වහන්සේට උපස්ථාන කරන්න. ඉතින් මෑ ඒකට හිතාගත්තා උතුම් ආර්යයන් වහන්සේලා මූලික කරගෙන මම මේ පුණ්‍ය කර්මය කරනවා කියලා. ඈ බෝධින් වහන්සේ ළඟ ප්‍රාර්ථනාවක් කරනවා මම යම් අවස්ථාවක පටන් ගත්තද පින් කරන්න ඒ සියලු පුණ්‍ය කර්ම ටික කරේ පිරිසුදු සිතකින් බුද්ධ ශාසනේ සද්ධාවක් උපදවාගෙන මම මේ කළේ ඒ සත්‍ය වටිනේ හේතු කොටගෙන මම කරපු පුණ්‍ය කර්ම මහත්ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය කර්ම නම් ඒ අනුග්‍රහ බුද්ධියෙන් උතුම් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා මේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟට වැඩම කරලා මා විසින් සකසා දෙන මේ රන් මල් මේ සුවඳ වර්ග
ඒ ජයසිරි මහ බෝධීන් වහන්සේට පූජා කරන්න එකතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරා. අන්න එදා පිංගතුනි මෙන්න මේ කතාව දිව්‍ය කණින් අහනවා සිංහල ද්වීපයේ වාසය කරපු රහතන් වහන්සේලා පිරිස. ඉතින් උන්වහන්සේලා එදා බෝධි මණ්ඩලයට වැඩම කරා. ඉතින් මේ ලබා දෙන ඒ මල් පූජා කරලා සුවඳ වර්ග පූජා කරලා බෝධියට උපස්ථාන කළා. ඉතින් මේ නිරන්තරයෙන්ම මේ දේ කළා. ওই කාලේ රජුට ආරංචියක් ලැබෙනවා මේ වගේ මේ දිව්‍ය අප්සරාවක් වගේ කාන්තාවක් අශ්වේක් පිට ඇවිල්ලා මේ විදියට ජයසිරි මහ බෝධිට උපස්ථාන කරනවා කියලා. ඉතින් රජු ඒ වෙලාවේ කියනවා ඈව කොහොම හරි අල්ලගෙන ඉන්න කියලා. කැමැත්තෙන් ආවෙ නැතොත් බලෙන් හරි අල්ලන් ඉන්න කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ සඳහා පිරිසක්පත් කරනවා. ඉතින් එදා බෝධින් වහන්සේ වන්දනා කරන ආපු වෙලාවේ රහතන් වහන්සේලා අතර ධර්මරක්ෂිත කියලා එක්තරා තෙරුන් වහන්සේ නමක් මේ කුමාරිකාවට කියනවා නුඹව පැහැර ගන්න අසවල් තැන අද මෙන්න මේ වගේ පිරිසක් ඉන්නවා. ඒ නිසා නුඹ එතනින් යනකොට අප්‍රමාදීව වේගින් පලා යන්න කිව්වා. ඉතින් ඒ ආරණ වහන්සේලගේ වචනේ පිළි අරගෙන ඉතින් මේ සිටු දියණිය අශ්වයාගේ පිට නැගල යනකොට ඒ ස්ථානයේදී විලුඹින් සංඥා කරලා වේගින් යනවා. ඉතින් යනකොට හොරු පිරිස පිටුපසින් එවිලා මොවුන් අල්ල ගන්නවා. නමුත් අර සයින්දවස්සය කල්පනා කරනවා මේ මට මේ තරම් අනුකම්පා කරා මේව ගලව ගන්න ඕනේ කියලා අහසට පැන නැගලා වේගින් පියඹුවා. ඉතින් එහිම පියාඹලා මගේ ජීවිතේ බේරගත්තා. ඉතින් එදෙන කතාවේ සඳහන් කරනවා කරුණාව මෛත්‍රිය උපදවාගෙන උපස්ථාන ලැබපු තිරිසන්ගත සත්‍ය පවා ඒ කරුණා මෛත්‍රී තීනයට පිහිට වෙනවා කියලා. ඉතින් බලන්න බුද්ධෝත්පාද කාලයක ලැබිච්ච මනුස්ස ජීවිතේ සසර ගමන පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගෙන එහෙම පුණ්‍ය කර්ම කරාම තමන්ට සංසාරේ පුරාවටම තිසරණෙන් ලැබෙන අනුග්‍රහය මෙපමණයි කියලා නිම කරන්න බෑ. ඉතින් අපේ පිංගුතුන්ටත් අන්නේ කරුණු කාරණා හිතට නගාගෙන ලැබිච්ච ජීවිතය තුළ පුළුවන් තරම් සසර ගමනට උපකාර කරගන්න පුළුවන් කුසල් දහම් වඩන්න. ඉතින් එසේ පිං කරන්න නුවණ මෙහෙව ගන්න ධර්මාවබෝධය ලබා ගන්න අද මේ දේශනා කරපු ධර්ම කාරණා පිංගුතුන්ගේ ජීවිත පෝෂණය කරගන්න මහත් උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවටපත් කරනවා. එමනම් අද දවසේ රැස් කරගත්තු සීලම පිං නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පිංවත් හැම දිනාටමත් අඩුවක් නැතුව අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.